आईबोवन फादर रोपानी रात्रि दहाई प्रधान सिंगल पुआत विकाशी समग्रीन मामा अरुण जय कोडी मामा मधुनिका करपुटगले प्रथमें पुआत सिरस्ताल त्रस्त प्रहारे किट नेवत इडक ने अगमतिगेन साथ क्या इदिरी वसर पहे क्रीडा एमति हदन्यान क्रीडा आर्थिकय कांतावकगेन लिंगिक अल्लसिल्लु वनातविल्लुवे ओआईसीट वेडवरदी शारुग्गे पुता एपमत एलियट लंकावेन ऑस्ट्रेलियावट लकुनु 155क इलक्क्या पास्कु प्रहारेन पीडावट पत जनता विनुवेन राजेन इटुवेन्नोन युतुकम अनिवार्यं मिष्ट करनवा कियला अग्रमात्य महिंद राजपक्ष महता अवधारणे करनवा पास्कु प्रहारेन पीडावट पत तवत पिरिसकट सहन सलसमिन अगमतितुमा मे बव प्रकाश कला कोच्चिकडे शांत अंतोनी देवस्थाने टेल्लवू पास्कुरिदा मरागने मेरने प्रहारें जीविताक्षेट पत्तू आयसंदहा नव निवास लबादे में पलमु अधिरेडेक्वेमिन अग्रामातवर्या मेभव क्या सट्या नागरिक संवर्धन अधिकारियट अयत निवास संकेन वलिन प्रतिलापी पौल दहनमेकट मेसे नव निवास प्रधाने केरुना पौल तिस्तुनुकट नव निवास लबादे मेट नियमिताय एक निवेशक वटना कब रुपया मिलियन हतर एक मनवा अमात्य आचार्य नालक गुडेहिवा महताय तुल पिरिसक मेम वस्तावट सहभागी वुना विदान्वा त्रस्तवादी बैठकापु पिरिसक मुनतरम पाउल मुनतरम तत्व के इन मदे की निगा मैं वगेम इदिरियेदी एवनी तत्व्या कहती नुआंट वगबल आगांट मैं राजे पियवर गान्वाई के निगा मुतकली उत्वदियनो विशेषम अतियुतुम रंजित मेलकम कार्डिनल तुमा නිතර හමු වෙච්ච අවස්ථාවලදී මතක් කරන එක කාර්යයක් තමයි එදා පාස්කු ප්‍රහාරයෙන් පීඩණයට පත්වෙච්ච පිරිස් වෙනුවෙන් රජයක් විසින් කළ යුතු යුතුකම් ඉටු කරන ලෙස. අපි බොහොම පැහැදිලිව කියන්න ඕන අපෙන් විය යුතු යුතුකම අපි අනිවාර්යෙන් ඉටු කරනවා. ඒ වගේම තමයි එවැනි තත්වයක් අනාගතයේදී ඇති නොවෙන්න වග බලා ගැනීම අපේ වගකීම. ඒ සඳහා අපි කටයුතු කරනවා. මේ වන විට පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය 220 දෙනෙකුට එකයකට ලක්ෂ 10 බැගින් මිලියන 220ක් වන්දි ගෙවලා තිබෙනවා. තුවාල ලැබූ 506 දෙනෙක් වෙනුවෙන් මිලියන 81ක් වන්දි ගෙවලා තියෙනවා. තුවාල ලැබූ අය වෙනුවෙන් නොමිලේ රජයෙන් රුහලවලින් ප්‍රතිකාර ලබා දෙනට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදීත් අපි තවදුරටත් සාකච්ඡා කරනවා අපිට මොන විදියටද මේ අයට උපකාර කරන්න පුළුවන් කියලා. ඒ වගේම අද මේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් කරන ලබන්නේ එවැනිම සත්කාරයක්. අතිඋතුම් කාදිනතුමාගේ ඉල්ලීමක් අනුව ගරු ජනාධිපතිතුමා හා ගරු අග්‍රාමාත්‍යතුමා අපිට අනුමැතිය දීලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියන් නිවාස 33ක් මේ වන විට මේ විපතටපත් වුවන් වෙනුවෙන් වෙන් කරන්නට ඔවුන්ට ඒවා නොමිලේ ලබා දෙන්න කියලා පොහොර ප්‍රශ්නය ඇති කරන්නේ විපක්ෂයෙන් කියලා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා මේ අතර කාබනික පොහොර සම්බන්ධයෙන් අද සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද අදහස් පළ කළා දැන් පොහොර ප්‍රශ්නය වල්නාශක ප්‍රශ්නය කෘමිනාශක ප්‍රශ්නය දිලීරනාශක ප්‍රශ්නය බොහොම නරක තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් මහ කන්නේ සති දෙකක් ගෙවිලා හමාරයි. එතකොට සති දෙකක් ගෙවිලා කියන තැන ගොවියා ඉන්නේ ඉතාලම පීඩණයකින්. වගා කරනවද නැද්ද? කියන ප්‍රශ්නේ ඉන්නවා. මොකද සමහරු හාලා බලන් ඉන්නවා. සමහරු හාලා නැතුව බලන් ඉන්නවා. දැන් වතුර නිකුත් කරනවා වාරි මාර්ග අමාත්‍යාංශයේ තියෙන අපේ महा वारी पद्धति जल निकुत आरंभलाती नो विशाल प्रश्न प्रश्न आंडु दिपत्र පොහොර ප්‍රශ්නෙට ගැටලුවක් ඇති කරලා තියෙන්නේ විපක්ෂයේ. දැන් අපි කුණාදිස්සෙක ගත්තොත් 195 ගොවිතැන් කරලා ඉවරයි. මේක තමයි ඇත්ත. මේ කකුලෙන් අදින්නනේ හදන ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිපත්තිය තියෙන එක නම්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සෞභාග්‍ය දැක්මෙත් තියෙන මේ ප්‍රතිපත්තිය නම් 69 ලක්ෂයේ ඡන්දෙ දුන්නේ ඒ කාවනික පොහොර වලට නම්. 55 ලක්ෂයේ දුන්නේ කාවනික පොහොර වලට නම්. අනුරදිසානායක මහත්තයාත් කතා කරේ ඕක ගැන නම්. එහෙනම් මේ රටේ සමස්ත ජනතාව හිතන දේනේ කාවනික පොහොර වසවිසෙන් තොර රටක් නිර්මාණය කරන්න ඕනේ කියන එක. එක්කෙනෙක්ට බෑනේ අත දිග ඇරලා කියන්න මහ බැංකු හොරා ගෑව කියලා මේ ආණ්ඩුව. මිනිස්සුන්ගේ මුදල් හොරකම් කරනවා කියලා. දූෂණයෙන් තොරව, නාස්තිකෙන් තොරව මේ රට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පාලනය කරනවා. මදුනිකා කාලයක් පුරා හුරු වෙච්ච දෙයක් වෙනස් කරන එක පහසු නෑ. නමුත් මේ හුරුව නිසා ජාතියක් විනාශ වෙනවා නම් මොහොතක්වත් කල් නොයව ඒක වෙනස් කරන්න සිද්ධ වෙනවමයි. රසායනික පොහොර භාවිතයත් ජාතියටම සිදු මේ වගේ බරපතල විනාශයක්. ඔව් වරුණ.
කාබනික ගොවිතැනට අද බොහෝ දෙනා හුරු වෙමින් ඉන්නේ මේ අවාසනාවන්ත තත්ත්වය හරි හැටි තේරුම් ගත්ත නිසායි. ගොවින් ඒ සංග්‍රාමය ආරම්භ කළා තියෙන විදිහ ගැන හොයන්න අපේ නිෂ්පාදක කණ්ඩායම අද ගමන් කළේ මඩකලපුවට. ඒ ගැන තොරතුරු කියන්නේ අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප. සරු පොළවක් සාරවත් අස්වැන්නක් सरु पोलवाक सारवत अस्वर्णक अपे संचारे देवनी दावस अद अपे देवनी दावस पटांगाने मडकालपो दिश्विकेन मडकालपो दिश्विके एरावूर प्रादेशी लेकाम कोट्टासे तमाई मेदियने अपे अदत सुधानाम बेन्ने गवि जनताव अदरट गेल्ला ओंगे अदहस विमसा बलमीन एत्त तत्वय ओबट अरगेन एन्न एमना अपे संचारे पटांगानवा तल्याय मेद्देन दलुदान वेल्याय एक हरिम लस्सनाय මේ මඩකලපුව දිස්ත්‍රික්කයේ හෙක්ටාර 76000කට අවශ්‍ය කරන බයෝලිපිඩ් නැනෝ නයිට්‍රජන් පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ පොහොර වර්ග මේ වෙනකොට ප්‍රාදේශීය ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට ලැබිලා තියෙනවා. ඒ හරහා මේ ප්‍රදේශයේ ඉන්න ගොවි ජනතාවට පොහොර වර්ග බෙදා දීමේ කටයුතු ඉදිරි දින කිහිපයේදී සිද්ධ වෙනවා. මේ ජනතාව වීටික වපුරලා අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්ක තමයි තමන්ගේ අනාගතය දිහා බලාගෙන ඉන්නේ. කාබනික ගොවි තැන වෙත යන මේ ගමන අපේ රටේ අනාගතය වෙනුවෙන් ගත්ත තීරණයක්. ටිකක් වැඩිපුර මහන්සි වෙන්න සිද්ධ වෙයි. ප්‍රශ්න නැත්නේ නෑ. ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙයි. හැබැයි මේ සීළු දේ මැදින් මේ යන ගමන යහපත් රටක් බිහි කරන්න, යහපත් හෙට දවසක් බිහි කරන්න සුවිශාල දායකත්වයක් ලබා දෙවි කියලා අපිට විශ්වාසයි. රජය හඳුන්වා දුන්න කාබනික පොහොර වගාව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරා සාර්ථකව සිදු කරන්න අපි කටයුතු ආරම්භ කළා. විවිධ සංවිධානවල සහාය මත මේ වැඩපිළිවෙල දිස්ත්‍රික්කයේ පුරා සාර්ථක වෙලා තියෙනවා. ගොවි ජනතාවගේ උනන්දුව මත කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරන්නත් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ මේ වැඩපිළිවෙල ඉතාමත්ම සාර්ථකයි කියලා කියන්න පුළුවන්. අදත මුඩියු නැල්ල මුඩියු මක්කලක ආවර නෙල මේ පාර කාබනික පොහොර යොදාගෙන තමයි අපි ගොවිතැන් කටයුතු ආරම්භ කළේ. ජනාධිපතිතුමා ගත්ත මේ තීරණය ඉතාමත් හොඳයි. ඇත්තටම අපි කාබනික පොහොර භාවිතා කරලා වගා කරන්න එකතු වෙලා ඉන්නේ කැමැත්තෙන්මයි. ගලකද ලික්විඩ් අතාරදේම ඔරු රසායනම් රසායනික පොහොර වල විනාශය අපි දන්නවා. ඒ නිසා හැම කෙනෙක්ම කාබනික පොහොර යොදාගෙන ගොවිතැන් කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. අපි හැම කෙනෙක්ම මේ ගොවිතැනට එකතු වුණේ සාරවත් අස්වැන්නක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීම මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා. අරලියගහ මන්දිරයේ තිබුණු මේ සාකච්ඡාවේදී යුග දනවි විදුලි බලාකාරයේ ගිවිසුම ඇතුළු කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කළ බවයි පිටතට පැමිණි මැති ඇමතිවරුන් ප්‍රකාශ කළේ. සාකච්ඡාව සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, යුතකම ජාතික සංවිධානය ඇතුළු හවුල්කාර පක්ෂවල නායකයින් සහභාගි වුණා. සාකච්ඡාව අවසන් වී පිටතට පැමිණි මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. යුදගානේ බලාගාරය ගැන කතා සාකච්ඡා කරා. ගැනම කතා කරා. ඒ වගේ විශේෂ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව, එන්නත් සම්බන්ධව විදුලි බල මණ්ඩලය සම්බන්ධව, ලාභයට සහ ක්ලීන් එනර්ජි සම්බන්ධව, දැන් යුගදානෝ බලාගාර සම්බන්ධව දැන් කුටි සමිතියෙන් ලොකු විරෝධතාවක් එනවා. නැයිද විරෝධතාවයන් එනවනේ හැම වෙලේම හුඟක් ඒවා හොඳ දෙයක් කරනකොට විරෝධතාවයන් එනවනේ. හැබැයි මේගොල්ලෝ කියන පෑ 48ක් මේ රට අඳුර තියනවා කියලා. හරි අපි බලමු මේකේ තියෙන නේ. අපි විශ්වාස කරනවා ඒවනේ අගතගාමී වැඩක් කරන්න නැහැ කියලා. විවිධ කාරණා ඒ කියන්නේ කොවිඩ් සම්බන්ධව ඊළඟට පොහොර සම්බන්ධව යුග දනවි සම්බන්ධව ඊට අමතරව වරාය ඇතිලා තිබෙන ගැටලු සම්බන්ධ මේ හැම එකක් ගැනම ඉතාම දැඩි සාකච්ඡාවක් සිද්ධ වුණා. ඉතින් විවිධ අදහස් අපේ ඉදිරිපත් වුණා. අතික ජනාධිපතිතුමත් බැසිල් රාජපක්ෂ මහත්මත් ගරුවක් ග්‍රාමතුමත් ඒකට අවශ්‍ය පිළිතුරු දුන්නා.
තව සාකච්ඡා කළ යුතු කාරණා ගන්නවක් තියෙන ඉතින් අපි බලනවා මේක හොඳට හොඳ තත්ත්වයකට ගේන්න ජනාධිපතිතුමාගේ ස්ථාවරයේ මොකක්ද වෙන්නේ මේ විදතරේ බලාගාරය සම්බන්ධයෙන් ඉතින් විවිධ අදහස් ගන්නවක් තියෙන තුමාගේත් අදහස් තියෙනවා මෙසේ රාජපක්ෂ මහත්මයාගේත් අදහස් ගන්නවක් තුන කෙසේ වෙතත් අපේ අපිට එතුමා මෙසේ රාජපක්ෂ මහත්මයාගේ අදහස් උනේ තව මේක අවසන් ගිවිසුම නෙමෙයි තව යම් ගිවිසුම් තව කීපයක් තියෙනවා අවසන් කරන්න මූලික ගිවිසුමට අමතරව ඒ තියෙන එක සම්බන්ධව අපිට යම් යෝජනා තියෙනවනේ ඒක වන්න කියලා තමයි අපිට දැනුම් දුන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියා කරන්න හොඳ විවෘතව හොඳ සාකච්ඡාවක් තිබුණා ඉදිරි වසර 5 ඇතුළත ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් අපේ රට තුල ගොඩනංවන බව නාම රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කළා. ඒ කලම්බු ඩියුන්ස් 10 වන පතය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනයේ ප්‍රථම වරට මෙරට ඉදිකළ වැලිකඳුවල ධාවනය සඳහා සැකසූ AVT ධාවන පතය ජනගත කිරීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. කොළඹ තදාසන නාගරික පරිසරයක් තුලදීම කායික මානසික හා වෙහෙසකර තත්වයන් අවම කර ගැනීමට පෝට් සිටිහි සුන්දර වෙරළ තීරයේ ආසන්නයේ AVT වැලිකඳුවල ධාවනය කිරීමට දේශීය හා විදේශීය ධාවකීන්ට අවස්ථාව උදා කර දී තිබෙනවා. ළමුන් සඳහා විශේෂිත AVT පැදවීමේ පුහුණු පාසලක් ආරම්භ කර ඇති අතර AVT සහැල්ලු ධාවන මගින් ප්‍රධාන මාර්ගයෙන් පිටත ඕනෑම වලු මත පිටක් මඩ වගුරක් හෝ ජලාශයක් සාර්ථකව තරණය කිරීමට මෙහිදී ළමුන්ට පුහුණුව ලබා දෙනවා. ආසියාවේ ආශ්චර්ය බඩ පරිවර්තනය කරන ගමන තුල අපි ආරම්භ කරපු වැඩසටහන අතරින් ප්‍රධානතම ආයෝජනයක් විදියට කොළඹ වරාය නගරය හඳුන්වන්න පුළුවන්. මම හිතන්නේ රටේ වගේම ලෝකයේ විශාල ආන්දෝලනයකට මේ ලක් වුණා. ඒ අනුව අද ආණ්ඩුවක් විදියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යතුමාත් අවශ්‍ය නීති කෙතුම්පත් සම්පාදනය කළා. ලෝකයේ තියෙන මෙවැනි නගරයන් වාණිජ්‍ය නැත්නම් ඉකොනොමික් සෙන්ටර්ස් වලට අවශ්‍ය සියලුම ප්‍රතිපාදන නිර්මාණය කළා. මේ වෙනකොට ඒ සඳහා ආයෝජන ප්‍රවර්ධනය කරමින් කටයුතු කරනවා. ඉතින් මම හිතන්නේ මෙයදී අපි සුභවාදීව බලන්න ඕනේ. අපි රටක් විදිහට ලෝකයට විවෘත වෙනවා නම් අපි අලුත් දේවල් වලට අපි යන්න ඕනේ. ඉතින් ක්‍රීඩා මාත්‍යංශයේ විදිහට අපි අපේක්ෂා කරනවා ඊළඟ වසර 5 ඇතුළත ඩොලර් බිලියනයක ස්පෝර්ට්ස් ඉකොනොමි එකක් ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ බිහි කරන්න. ඉතින් අපි විශ්වාස කරනවා මෙවැනි ආයෝජන ඒ සඳහා මාවත නිර්මාණය වෙනවා. ක්‍රීඩා ආර්ථිකය ක්‍රිකට්, ෆුට්බෝල්, මල්ල ක්‍රීඩා මෙසියලම එකතු කරාම ඩොලර් මිලියන 100කට ඉක්මවපු ආර්ථිකයක් බවට අපිට පත් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. කොරෝනා ආසාදිතයන් 540 දිනක අද අලුතින් හඳුනා ගැනුණා. ඒ වගේම කොරෝනා වැළඳුණු 7400කට වැඩි පිරිසක් අද සුවය ලැබලා නිවෙස් වෙත පිට වෙලා ගියා. පසුගිය සති අන්තයේ නිරෝධායන නීති කඩ කරමින් සමහරුන් ක්‍රියා කළ ආකාරය කනගාටුදායක බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ. අද දින අලුතින් කොරෝනා ආසාදිතින් 540 දෙනෙකු හඳුනාගත්තා. එනු සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 538,860ක් දක්වා ඉහළ ගියා. තවදුරටත් ප්‍රතිකාර ලැබන පිරිස 13,323ක්. අද දිනේදී ආසාදිතින් 7487 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 511,863ක් දක්වා ඉහළ ගියා. අද දිනේදී කොරෝනා මරණ 22ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රවණයා වාර්තා කළා. මේ අනුව මෙරට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,696ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එන්නත්ගෙන වැඩසටහනද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව පුද්ගලයන් 1,52,62,192 දෙනෙකුට ලබා දී අවසන්. මාත්‍රාව දෙකම ලබාගත් පිරිස 1,33,19,379ක් වෙනවා. පසුගිය සති අන්තයේදී ඇතමුන් සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් ක්‍රියා කිරීමේ ප්‍රතිඵල ඉදිරි සති දෙකේදී ලැබුණු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. රට විවෘත කරලා සති 3කට ආසන්න කාල සීමාවක් ඉක්මව යද්දී යම් COVID-19 ආසාදිතින්ගේ සුළු වැඩිවීමක් ඇතම් ස්ථානවල පෙන්눔 කරමින් තියෙනවා. මේ තත්ත්වය ඇතිවෙන්න ප්‍රධාන හේතුව විදිහට අපිට පේන්න තියෙන්නේ රට විවෘත කිරීමත් සමගම මහජනතාව සෞඛ්‍ය උපදෙස් පිළි නොපදමින් අනුගමනය නොකිරීමින් කටයුතු කිරීම. ඒ වගේම අපි දැක්කා පහුගිය සති අන්තයේ විශාල වශයෙන් සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් බීච් පාටි තියෙන ආකාරය, දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලට විනෝදචාරිකා ගමන් කරන ආකාරය, ඒකේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුල ලැබීමට නියමිතයි කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. එන්නත් ආවරණය ඉහළව පවත්වාගෙන යන නිසා මරණ සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් මේ මොහොතේ අපේක්ෂා කරන්න නැහැ. ලබන පළමුවෙන්දා ඉඳලා සංචරණ සීමා අයින් කළාට පස්සේ
කාලසටහනකට අනුව බස් රථ ධාවනය කරන්න ඕන කරන සැලැස්ම මේ වෙනකොට සකස් කරලා තියෙනවා කියලායි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ. දැන් පළවෙනිද සිංගල නැවතත් මේ කොයි ආකාරයෙන්ද බස් ක්‍රියාත්මක වෙනවා සම්පූර්ණ මේ සංචාර සීමා ඉදිරිදී ඉවත් කරනවද කොයි ආකාරයෙන්ද ඉවත් කරනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අපි සියල්ල සූදානම් කරමින් ඉන්නවා. සාමාන්‍ය කාලසටහන් අපි පළවෙනිද සිට ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. දුම්රිය දැනට වාර ප්‍රවේශ පත්‍ර තියෙන අය පමණයි ගමන් කරන්න අවසර දීලා තියෙන්නේ. ඒකේ අරමුණ තමයි 50%කින් දුම්රිය මගින් අඩු කිරීම. ඉතින් මේක ගැන අපිට තාම පැහැදිලි උපදේශයක් ලැබිලා නැහැ. මොකද බස් රථවල ඔබතුමාලා දැන් බැලුවොත් ආසනගත මගී සංඛ්‍යා නීතිය හුඟක් දුරට ක්‍රියාත්මක වෙනවා. කෝච්චිය මේක කරන්න බෑ. මොකද ආසන ගාන අඩු ඉඳගෙන යන්න තමයි ඒකේ වැඩියෙන්ම තියෙන්නේ. ඒ නිසා තමයි අපි සීමා කරලා දෙන්නේ කෙසේ වෙතත් අපි කොවිඩ් කමිටුවත් එක්ක සාකච්ඡා කරලා ඒ තීන්දුව ගන්න බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවේ සමාරක් අය කියනවා මේ වෙලාවේ පළාත් සභා ඡන්දයකට ආණ්ඩුවේ යනවා කියන අනිගානේ පරාජයක් වෙනවා සුසින්ද රාජපක්ෂ මහතා පවා කියලා තිබුණා. ඔව් ඒක තමයි දැන් ඔබතුමාලා කියන්නේ ඒතර ස්ථාවරයේ දිනනෝ නම් විතරද ඡන්දේ තියන්න ඕනේ. ඒක ගිය පාර ආණ්ඩුවේ ස්ථාවරයේ. අපේ ස්ථාවරයේ නෙමෙයි. ගිය පාර ආණ්ඩුව තමයි දිනනෝ නම් විතරයි ඡන්දේ තියන්නේ. නැත්තම් ඡන්දේ කල් දානවා. අපේ හැම එකක් නැහැ. අපි දිනනෝ අනිවාර්යෙන් මැතිවරණ තිබුණත්. පෞද්ගලික බස් සේවාව ආරම්භ කිරීම සඳහා සෑම සහායක්ම ලබා දෙන ලෙසට අමාත්‍ය පවිත්‍ර වන්ලියාරච්චි මහත්මිය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දුන්නා. පෞද්ගලික බස් රථ හිමියන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරිය මෙසේ ප්‍රකාශ කළා. කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ගැනීමට උත්සාහ කළ වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයා අද අත්අඩංගුවට ගත්තා. පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට සාධාරණ ඉෂ්ට කර දීම සඳහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. පුත්තල්ම ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින් මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනුණේ. සේවය අවසන් කරලා සිය රට බලා පිටත් වන නියමිත මෙරට ඇමරිකා තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වුණා. අමරිකාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීමට ඇලේනා මහත්මිය දැක් වූ සහාය ජනාධිපතිතුමා මෙහිදී ආකේ කළා. කොරෝනා වර්ධනය සඳහා ඉන්නත් ක්‍රණීය මෙන්ම වෛද්‍ය උපකරණ සැපීම ඇතුළු ක්‍රියාවලියේදී අමරිකාව දැක් වූ සහාය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කෘතඥතාවය පළ කළා. ඉන්නත් ක්‍රණීයදී මෙන්ම කොරෝනා වර්ධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වන බවයි අමරිකා තානාපතිනිය ප්‍රකාශ කළේ. 2019 සහ 2020 යන වර්ෂවල සුමති සහ රයිගම් යන සම්මාන උළෙලවලදී සම්මානීයට පාත්‍ර වූ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සම්මානලාභීන් මෙන්ම නිර්දේශිත නාමයන් අතරට එක් වූ නිර්මාණවේදීන් ඇගයීමේ උත්සවයක් ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. ඇගයීම උත්සවයේ පැවැත්වුණේ ස්වාධීන රූපවාහිනී ශ්‍රවණාගාරයේදී 2019 සහ 2020 යන වර්ෂවල සුමති සහ රයිගම් යන සම්මාන උළෙලවලදී සම්මානීයට පාත්‍ර වූ සම්මාන ලාභීන් මෙන්ම නිර්දේශිත නාමයන් අතරට පැමිණි අය මෙහිදී ඇගීමට ලක් කෙරුණා. මීට අමතරව ස්වාධීන රූපවාහිනී සේවක මණ්ඩලයේ නොයෙකුත් දක්ෂතාවන්ගෙන් හිබි අය ඇගීමටද කටයුතු කිරීම විශේෂත්වයක්. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය මේට සහභාගී වුණා. සෞඛ්‍ය මාර්ග උපදේශානුගමනය කරමින් මෙම ඇගේ උත්සවය පැවැත්වුණා. ඇවන්ගාඩ් රැකියා විරහිත සේවක සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. යහපාලන ආණ්ඩු සමයේ එවකට අමාත්‍යවරයෙකු සිටි පාට්ලි චම්පික රණවක මහතා සිදු කළ දූෂණ සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර තිබෙනවා. තමන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඇවන්ගාඩ් රැකියා අහිමිවුවන්ගේ සංගමේ කැඳවුම්කරු කමල් ගමගේ මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා. විශේෂයෙන්ම අපි හිතුවා ඇවන්ගාඩ් රැකියා අහිමිවුවන්ගේ සංගමය වෙනුවෙන් මේ ස්ථානයට ඇවිල්ලා හිටපු ඇමති පාට්ලි චම්පික රණවක මහත්මයා එතුමා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී සිදුවෙච්ච විශාල ප්‍රමාණයේ දූෂණ වංචා පිළිබඳ මේ සානයට මහජන සුභ සිද්ධිය පිණිස පැමිණිලි කළ යුතුයි කියලා. එතුමාගේ කාලයේ සිද්ධ වෙච්ච කොළඹ DR විජේවර්ධන මාවතේ ඒ විශාල ප්‍රමාණයේ ඉඩම පිළිබඳ තියෙන වංචාව විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පවා මේ වංචාව පිළිබඳව ඔඩිට් රිපෝර්ට්ස් එවලා තියෙනවා. නමුත් මේවා හැම තිස්සෙම හමස් පෙට්ටියට දාලා මේ කරගෙන ගිය දූෂණ ක්‍රියා පිළිබඳව අපි අද අලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළා. ඒ කාලේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා වුණේ ජගත් මුණසිංහ මහත්මයා. ඊළඟට වෝටර්ස් එජ් හෝටලේ සභාපති වශයෙන් කටයුතු කළේ චමත් සිල්වා මහත්මයා. මේ උදවිය හිටපු ඇමතිවරයාගේ බොහෝම කිට්ටු හිතවත්තු. ස්වාධීන රූපවාහිනී රාත්‍රී පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.